Tanim ne buka? Evet. Peki ne de mangi da kan tez durante la vena ma. Peki me ayo ma kuni ba sha vigana ne. Mukak du ne kohma du ne ke kaala ni ka hadir kan ne kan du pat ke ne praja sahabagi ko sada na shi pradan sampadi kar ke ne vale karna. Bahasa ප්‍රතිපදි පිළිබඳ කිසිම සාකච්ඡාවකට සංවාදයක ඉඩ දෙන්නේ නැහැ මම. කරන්න දෙයක් නැහැ. පොඩි පොඩි ටෙක්නිකල් වැඩ තියෙනවා. දැන් ප්‍රස්තාව තියෙන්නේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කියලා කියන එක වාක්‍යෙන්. ඊට පස්සේ කියනවා දෙවන වාක්‍යෙ ඉන්නවා මේ දෙවන භාෂාවත් රාජ්‍ය භාෂාවක් කියලා කමන්න නැහැ කියලා දෙනවා. ඒ වගේ දීලා දෙන්නේ. ඒව නැහැ ඒව හරියන්නේ නැහැ. ඒ වෙනස් කරලා දැන් කියන්න ඕනේ ඊට පස්සේ අනාගතේ අපේ අලුත් ව්‍යවස්ථාවේ සිංහල සහ දෙපළ දෙකම රාජ්‍ය භාෂා ඒ වගේ ඉංග්‍රීසි භාෂාව සඳහන භාෂාව සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂා කරන්න ඕනේ මේ රටේ බලේ වේදෙම කියන්නේ මේ සිංහල ජනතාවගේ බලතල උදුරලා දෙමළ ජනතාවට දෙන එක නෙවෙයි මුස්ලිම් ජනතාවට දෙන එක නෙවෙයි ඒක ජනරජයේ වැඩක් කොළඹේ යොමු වෙලා ගොඩ වෙලා තියෙන අර සමහර ප්‍රභු පන්තිවල වමනා සීමා වල තියෙන අර බලතල ටික පළාත්වලට ගම්වලට ඩිස්ත්‍රික්වලට යවන්න ඕනේ. යාපනේට වගේම වවුනියා වගේම මඩකලපුව වගේම මොණරගලට යවන්න ඕනේ. ගාල්ල මතට යවන්න ඕනේ. ඒකයි බලේ විදිමි කියන්නේ. ඒක ජනරජය කියන්නේ. ඔක්කොම රජුරු මේ රටේ. දැන් රජුරු කෙනෙක් මේ රටේ නෑ ඉඳ ඇදුවා. රජුරු කෙනෙක් රජිනේ කියන්නේ රජ කුමරු රජ මාලිගාව ඔක්කොම ඇදලා තිබුණා. අපි නවත්තුව ඒක. පජාන්ද්‍රවාදී නවත්තුවා. දැන් ඒව නැහැ. ජබල ජනතාව වෙනෙමයි. අපි කැබිනට් එක තුල ගිහිල්ලා අහනවා පාර්ලිමේන්තුව තුල අහනවා අපි ආණ්ඩු දිරිශකන අහනවා මොකද්ද අතේ තියෙන රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති නීතිය ක්‍රියාත්මක කරන්න බැරි නම් දෙවියනේ ඔබලා කොහොමද මේ අලුත් නීතිය අදලා ජාතික ප්‍රශ්න විසඳන්නේ තල ජපන ජනතාව අහනවා ඒ ප්‍රශ්න ඒ මාර්ගකට ගිහිල්ලා මම ගිහිල්ලා අපි ජනාධිපතිතුමාත් අගමැතිතුමාලාත් අහනවා ආණ්ඩු උතුරත් අහනවා ඉතින් සාධාරණ ප්‍රශ්නයක ඒ නිසා මම හිතනවා රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක වාක්‍යයක් තියෙන ඇමතිවරයාට මම කියනවා භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ රාජකාරිය ජාතික ප්‍රශ්න විසඳා ගැනීමට ප්‍රවදනක් කියලා අපි දකින්න ඕන. දේශීය එන ප්‍රති තීරු කාණ මොන්නෝඩියாக இந்த අරසකර මොළි කොළේ அமுல்படுத்துவது කරදපඩ වැඩි වෙන්න නැකින්නේ. මේ රටේ දෙමළ බස කතා කර ජනතාවගේ මිලියන් 20 මිලියන් පාළුවක් සිංහල බස කතා කර ජනතාව නම් මිලියන් 5ක් දෙමළ බස කතා කර ජනතාව මේ රටේ ජීවත් වෙන්නේ අඩුවඩියි. ඒ ජනතාව ඉත සිත දාගෙන දිනා ගන්න පුළුවන්. ගිය සුභානිත්පම අපේ ජනාධිපතිතුමාට කිව්වා. ජනාධිපතිතුමනි මට අවස්ථාව දෙන්න. මට බාධා ඕන තරම් තියෙනවා මේ. අපි ආණ්ඩුවට බාධා තියෙනවා. මේ භාෂා ප්‍රතිපදිත ක්‍රියාත්මක කිරීමේ බාධා තියෙනවා. ගඩොල ගේන දානවා. ගේට්ට වහනවා. ඉඩ දෙන්නේ නැහැ. जातिक प्रश्न प्रश्न කොහොමද විශ්වාස කරන්නේ මම කොහොමද විශ්වාස කරන්නේ මේ රටේ රාජ්‍ය ආණ්ඩුව මම විශ්වාස කරන්නේ මට දින්න වැඩක් නැහැ මට ඉන්න ඕනේ නැහැ මෙතන යන්න ඕනේ බොරු කරන්න මම මෙතන නැකනේ මම බොරු කරන්න මෙතන ආවේ නැහැ සෙල්ලම් කරන්න ආවේ නැහැ වීලු කරන්න ආවේ නැහැ වැඩ කරන්න වෙලා තියෙන්නේ සමහර තැන් වල සිංහල ලොකුවට ලියන දෙවල පොඩි අකුරු වල ලියනවා දෙවල මිනිස්සු කන්නාඩි දෙන්න ඕනේ ඒකට බලන්න එහෙම කරන්න බෑ එක සමානව තියෙනවද? නීතිය පොතට කියලා නැහැ මේ. ලොකුවට සිංහලෙන් ලියලා පොඩියට දෙමළෙන් ලියන්න කියලා. එහෙම නැහැ. සමාර්ථයන් වල මගේ ප්‍රශ්න දැන් මේවනේ තියෙන්නේ. 150ක් දෙමළ භාෂාවෙන් නාම පුරවල ලියවන්න ඕන කියලා කියනවා නම් තව පණ මොකද්ද නම් નિවර්දි ලියන්න කියලා කියනවා. සමහර වෙලාවට වැරදි දෙමළ පාවිච්චි කරලා තියෙන්නේ. තාම නිඳිත විදියට පාවිච්චි කරලා තියෙන්නේ. கருப்பிணி தாய்மார்களுக்கு ஒதுக்கப்பட்ட ஆசனம் என்ற அந்த சொல்லாடல் ஒரு இடத்துல பார்த்தால் கருப்பிணி நாய்மார்களுக்கு ஒதுக்கப்பட்ட ஆசனம் என்று சொல்லப்பட்டிருக்கிறது. ஏ கேன்னே கருப்பிணி மாதாவண்ட வெண்கருப்பு ஆசனையாக்கல கேன
අර කියවීම ගර්භණී බල්ලන්ට වෙන කරපු වාසන කියලා කියවලා තියෙනවා. දෙමළෙන් නායි කියන්නේ බල්ලා. තායි කියන්නේ අම්මා, නායි කියන්නේ බල්ලා. අර තායි වෙනුනේ නායි දාලා. රටේ අනාගතය තියෙන්නේ විවිධත්වයෙන්. විවිධත්වය, ඩයිවර්සිටි ඉස් අව ෆියුචර්. ඒක මතක වෙන්න එපා. ඒක ජනවර්ග 19ක් එකම රට, භාෂා තුන එකම රට, ආගම් අතර එකම රට. ඒක විවිධත්වය. රජ නිලධාරි වරුන් වගේමක් තියෙනවා. මං කියපුවද නීතිය ක්‍රියාත්මක කිරීමේ විදියට නෙවෙයි. භාෂා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරා නම් අපි දකින අර ජාතික ප්‍රශ්නය අවසන් කිරීමේ ගමන තව ඉක්මන් කරන්න පුළුවන්.